මහජනෙක් සත් පෙරමුණේ ලේකම් නීතිඥ තිස්සයාපා මෙතුමාගෙන් අවසරයි. මහජනෙක් සත් පෙරමුණේ රාජ්‍යසභා මන්ත්‍රී සනිර දිල්සාන් සෙන්දනායක මහතාගෙන් අවසරයි. මහජනෙක් සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිත කවිරත්න මහතා ඇතුළු පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. විශේෂයෙන් අපේ මහජනෙක් සත් පෙරමුණේ වෘත්ති සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඉසාරදීස් මහත්මාගෙන්ද අවසරයි. 2019 නොවැම්බර් 16 වෙනිදා 7 වෙනි විධායක ජනාධිපති තෝරගන්න තමයි මේ මැතිවරණය කැඳවලා තියෙන්නේ. බොහොම තව සති දෙකයි තියෙන්නේ මේ මැතිවරණයට. මේ වෙනකොට මේ රටේ ජනතාව මේ වෙනකොටත් තීන්දුව කරලා ඉවරයි කාටද ඡන්ද දෙන්නේ කියලා. එවැනි මොහොතක තමයි අද මම මේ උත්සව සභාව අමතන්නේ. විශේෂයෙන් අපි මැතිවරණයකදී ඡන්දේ පාවිච්චි කරන්නේ එක එක දේශපාලන පක්ෂවල වරප්‍රසාද අනුව. ඒ අනුව තමයි JR 1973 ජූලි මාසයේ පැවති මහා මැතිවරණයේ 6/5 වරමක් මේ රටේ ජනතාව දුන්නේ නොමිලේ අටරාත්තල්ලටත් දෙනවා කියපු නිසා. JR අන්තිමට කිව්වා ඇටරාත්තල් අට නෙමෙයි ඕන තරම් ගන්න පුළුවන් කඩේ තියෙනවා කියලා. එහෙම තමයි ජනතාව හාස්‍යයට ලක් කරේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඒවකට. එතුමාගේ පාලන සමයේ ගැන සාරාංශයෙන් හරි කෙටියෙන් යමක් සඳහන් කරන්න ඕන. මොකද 1977 JR ආණ්ඩුව බාර දෙනකොට සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ විදේශ ණය තිබ්බේ කෝටි 672යි. අද තොටිල්ලේ නැල වෙන බිලින්ද පවා ලක්ෂ 3 හමාරකට වඩා ණයකරුවෙක් කරපු රටක් මේක. ඉතින් සහෝදරවරුනි, JR ජයවර්ධන සමයේ මේ රටේ විවෘත ආර්ථිකය හඳුන්වා දීම නිසා යාපනයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල දවිඩ ජනතාවට අර වෙළඳ පොලේ තිබිච්ච වටිනාකම අහිමි වෙනවා. තමන්ගේ දුම්කොළ ටිකට, තමන්ගේ මිරිස් වගාවට, ලුණු වගාවට, ඒ වෙළඳ ආර්ථික ක්‍රමය තුල මැතිනිගේ හොඳ ආර්ථික පසුබිමක් ඇති කරලා දුන්නා. අන්න මේක විවෘත ආර්ථිකයෙන් පස්සේ යාපනයේ තරුණ තරුණයන්ට ඒක අහිමි වෙනවා. ඒ අනුව ප්‍රභාකරම් කියන දේශද්‍රෝහියෙක් මේ රටේ කැරල්ලක් ගැහුවා. ඒ කැරල්ල 83 හමුදාවේ 13 දෙනෙක් ඝාතනයට ලක් කරන්න කලිනුත් ඉතිහාසයේ ඉදිරියට යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වෙච්ච යාපනයේ හිටපු නගරාධිපති දොරයප්පා කියන මහත්මයා ඝාතනය කරලා තමයි මුලින්ම මේ සස්වාදී කණ්ඩායම යාපනයේ ප්‍රදේශයේ මේක පටන් ගත්තේ. 83 දෙනා මරපු දවසේ ඉඳලා මේ රටේ යුද්ධය එන්න එන්නම ව්‍යාප්ත වුණා. මේ යුද්ධේ නිමා කරන්න බැරුණා JR. ඊළඟ මේ රට බාරගත්තා R. ප්‍රේමදාස මහත්මයා. මේ සජිත් ප්‍රේමදාස අපේ විරුද්ධවාදී කඳවුරේ අපේක්ෂකයාගේ තාත්තා. එතුමා බාර ගන්නකොටත් මේ රටේ ඉන්දුලංකා ගිවිසුම නිසා ඉන්දියන් හමුදාව මේ පදිංචි වෙලා හිටියා උතුරු නැගර ප්‍රදේශවල. සහෝදර වරුණි, එදා මේ ඇවිලිච්ච යුද ගින්දර නිවා දමන්න අවසානයේ JR ජයවර්ධනට සිද්ධ වුණා. ඇයි? යන යන තැන මේ රටේ බෝම්බ පිපිරෙනවා, මිනිහෙකුට පාරේ බැහැල යන්න විදියක් නැහැ. JR ආරම්භ කරා වඩමාරච්චි සංග්‍රාමය කියලා එකක්. මේ යුද්ධ නිමා කරන්න කලින් මේ රටේ
ඉතාම බලවත්ම යුද මෙහෙවුම හැටියට මම දකින්නේ ඒ වඩමාරච්චි මෙහෙවුම. ඒ වඩමාරච්චි මෙහෙවුමේදී ඩෙන්සිල් කොම්බෑපඩු ජෙනරාල් ඩෙන්සිල් කොම්බෑකඩුව මැතිතුමාගේ නායකත්වයෙන් පේදුරු තුඩුවේ ඉඳලා එදා ත්‍රස්තවාදී කණ්ඩායම් නිරායුධ කරගෙන එනකොට තමයි ඉන්දියාවේ රජීව් ගාන්ධි තමිල්නාඩුවේ එවකට හිටපු මහා ඇමති එම්.ජී.ආර්. රාමචන්ද්‍රන්ගේ යාළුවෙක් නිසා ප්‍රභාකරම් එයා පෙරත්ත කරා. මින් පස්සේ තමිල්නාඩුවේ ඡන්දපදනම රැකගන්න ඕන නම් මගේ මිත්‍රයා මගේ යාළුවා බේර දෙන්න කියලා අන්න ඒ අනුව රජීව් ගාන්ධි ක්‍රියාත්මක වෙනවා. රජීව් ගාන්ධි මුලින්ම නැව් වලින් ආහාර ද්‍රව්‍ය උතුරු ප්‍රදේශයට එව්වා. ඒ වෙලාවේ හොඳ කොන්ද පණ ඇති සමරසේකර කියලා කොන්නොත් හැටියට සේවය කරපු එතුමා සංඥා පද්ධති මතින් කිව්වා වහාම ආපහු හරවගෙන යන්න, නැත්තම් අපි ඔය නැව් ටික විනාශ කරනවා කියලා. අන්න ඒ අනුව ආපහු ඉන්දියා නායක හමුදාව මේ නැව් ටික හරවගෙන ගියා. ඊට පස්සේ මොකද්ද රජීව් ගාන්ධි කරේ? දැන් සංග්‍රාමය අපි ක්‍රියාත්මක කරගෙන එනවා. අපි වඩමාරච්චි කියන ප්‍රදේශය තුල ප්‍රභාකරන් කොටු කරගත්තා. අන්නේ කොටු මේ අවස්ථාවේ මහජනෙක් සත්පරමුණේ නායක මගේ ආදරණීය නායක පිලිප් ගුණවර්ධන බොරලකොට සිංහයාගේ පුත්‍රරත්න ආදරණීය පුත්‍රරත්න සම්ප්‍රාප්ත වෙච්ච මොහොත ඒකාබද්ධ විපක්ෂයේ මහජනෙක් සත්පරමුණේ නායක එතුමා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මේ අවස්ථාවේදී සහෝදරවරුනි මෙන්න මේ ආකාරයට එදා ප්‍රභාකරන් කොටු වෙලා ඉන්න මොහොතේ රජීව් ගාන්ධි මොකද්ද කරේ? එස්සත් ජාතින්ගේ ප්‍රඥාතියට පටහැනිව අපේ රටේ අහස් සීමා උල්ලංඝනය කරලා උතුරට පරිප්පු හෙළලා ගියා. තමුන්නාසලට අද අවුරුදු 32ක් වෙනවා. මෙතන මං හිතන්නේ ඉන්න සියලු දෙනාම එතකොට මේ රටේ ඉපදිච්ච අය මෙතන 32කට වඩා අඩු අය නෑ මං හිතන්නේ. අන්නේ දවස තමයි අපේ ශ්‍රී ලංකාවේ අඳුරු යුගයක් බවට පත් උනේ. එදා මම කාංක සන්තුරේ නාවික හමුදාවේ යුද නැවක තමයි සේවය කරේ. මම එදා හිතුවේ මෙච්චරයි, මට අවස්ථාවක් ආවොත් මේ කරපු මේ පාහරල ගිය වැඩේට මම හොඳ පාඩමක් උගන්වනවා කියලා. එදා දවසේ අහස දිහා බලලා හිතාගත්ත සහෝදරවරුනි, මෙන්න මේ ආකාරයට ඊට පස්සේ රජීව් ගාන්ධි ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට දුරකථනයෙන් කතා කරලා ඉන්දු ලංකා ඊනිය ගිවිසුම අස්සම් කරන්න කතා බහ කරගත්ත මොහොතක යුද්ධය නිමා කරන්න උපදෙස් දෙන්න ලෑස්ති වුණා. එතකොට මේ රටේ ජාතික ආරක්ෂක ඇමතිවරයා හිටියේ ලලිත් ඇතුළත් මුදලි මහත්මයා. ජේ.ආර්. බටහිරට ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා ලලිත් ඇතුළත් මුදලි මහත්මයා ඇමරිකාවට ඇරියා. යුද ආධාර ඉල්ලලා ලෝකේ හතරවෙනි පාබල හමුදාවේ නායකයෙක්ව මට හැප්පෙන්න බැරි නිසා මම ඇමරිකාවේ ආධාර ඇතුව මේ යුද්ධයේ ඉතුරු ටිකක් නිමා කරනවා කියලා ජේ.ආර්. ලලිත් ඇතුළත් මුදලිට කිව්වා. අනේ ඇමරිකාවට ගියා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා. එතකොට ඇමරිකාවේ ඉතා ප්‍රසිද්ධ නළුවෙක් තමයි රොනල්ඩ් රේගන්. එතුමා එක්ක සාකච්ඡා කරායි වසාර්ථක වුණා. ඇමරිකාව තමුන්නාසල දන්නව වර්තමානයේත් ඇමරිකාව බලන්නේ තමන්ට ආර්ථිකයම වශයෙන් වාසිදායක දේවල් වලට තමයි අත දාන්නේ. අරාබියේ තෙල් වලට අත දැම්මා. අර නස්ත්‍රිකාවි තියෙනවා කියලා අර සදාන් හුසෙන් බලන්න මරපු ආකාරය මැදිහත් වෙලා ඒ වගේ තමයි ඇමරිකන් පොලිස් කාර්යා කටයුතු කරන්නේ. අවසානයේ ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා හිස්සතින් ඇවිල්ලා ජයාට කිව්වා අපිට ආධාර කරන්න කැමති නෑ, මේකයි ප්‍රශ්නේ කියලා. ඔන්න ජයාට දැන් කර කියා ගන්න දෙයක් නැති වුණා.
කොහොමද 14 ලක්ෂක හමුදාවක් එක්ක අපේ ලක් දෙලක්ෂයක් වගේ හමුදාව යුද වදින්නේ කියලා. අන්තිමට මෙන්න අපිට ඕඩර්ස් දුන්නා, නියෝග නිකුත් කරා යුද්ධය වහම නතර කරන්න කියලා. කියලා ඉන්දුලංකා දිවිසුම අස්සම් කරන්න තීරණය කරා 1987 ජූලි 29 වෙනිදා. එදා මේ රටේ ජනතාව, දේශප්‍රේමී ජනතාව මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් එදා පාරට බැහැලා පෙළපාලි ගිහිල්ලා මොකද්ද දුන්නු පණිවිඩේ? මේ රට බෙදනවට අපි විරුද්ධයි කියලා පෙළපාලි යනකොට හමුදාවට නියෝග කරලා මේ රටේ 169 දෙනෙක් ඝාතනය කරෙව්වා. මේ ජනතාව මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්, මාතෘභූමියට තියෙන ආදරය වෙනුවෙන් තමයි එදා ඒ පෙළපාලි ගියේ. එහෙම අයට මේ රට රැක ගන්න ආපු හමුදාව යම එදා වෙඩි තියලා රුහිරෙන් මේ රට තෙත් කරා. අන්න එහෙම රුහිරෙන් මේ රට තෙත් කරලා තමයි එදා ඉන්දුලංකා ගිවිසුම මගින් මේ රට පාව දුන්නේ. ඊට කලින් මේ රට පාව දුන්නේ දොන් ජුවන් ධර්මපාල අවුරුදු 12ක බිලින්දෙක් ලෙස ඉඳෙද්දි තමයි තෑගි ඔප්පුවක් කලලා පුතුගාල රජුරුවන්ට පාව දුන්නේ. ඊට පස්සේ තමයි මේ මහා පාවදීම සිද්ධ වුණේ. ඉන්දුලංකා ගිවිසුම දැන් අස්සම් කරලා ඉවරයි 29 වෙනිදා. එතකොට මේ ඉන්දුලංකා ගිවිසුමේ පළවෙනි වගන්තිය තමයි ඉන්දියාවේ පැත්තෙන් කියපු මේ රටේ සියලුම සස්වාදී කණ්ඩායම් මම නිරායුධය කරනවා දෙනවා කියලා ජයාට පොරොන්දු වෙච්ච එක. කොහොමද වුණේ අන්තිමට? එහෙම දෙයක් සිද්ධ වුණාද? ඔය කබල් පිස්තෝල 2-3ක් යෝගි ගිහිල්ලා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට පිළිගන්වනවා අපි දැක්කා. ප්‍රභාකරන් පිළිගත්තේ නැහැ. එදා රජු ගාන්ධි ආවේ මොකටද ලංකාවට? රජු ගාන්ධි ආවේ මේ රටේ මුහුදෙන් 3-1යි, අපේ මාතෘභූමිය 3-1යි ලියවිල්ලකින් ප්‍රභාකරන් නැමති මිනිමරුවට ලියලා දීලා යන්න සින්නක් කර. අන්න එදා ඉන්දුලංකා ගිවිසුම අස්සම් කරපු දවසේ එදා ඒ සම්මාන මුරයට මට යන්න බැරි වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව තමයි එදා ඒ සම්මාන මුරය පිරිනැමුවේ. ඊට පහුවදා 30 වෙනිදා, ජූලි මාසේ 30 වෙනිදා නාවික හමුදාව තමයි ඊළඟ සම්මාන මුරය සියරට බලා යන එක ඉදිරිපත් කරේ. අන්න ඒකෙදි මට අවස්ථාවක් හිමි වුණා ඒ සම්මාන මුරයට සහභාගි වෙන්න. අන්න එදා සම්මාන මුරයට යන්න දවස් 3-4ක් කලින් මේ රටේ සෝභිත හාමුදුරුව ඇතුළු මේ රටේ දේශප්‍රේමී ජනතාව පාපු විරෝධය රූපවාහිනිය තුළින් පුවත්පත් තුළින් අපි දැක්කා. එදා මං තීන්දු කරා සහෝදරවරුනි, දෑබර මව්වරුනි, පියවරුනි, මට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ රටේ මේ අස්සම් කරපු බලහත්කාරයෙන් ඉන්දුලංකා ගිවිසුමට විරෝධය පාලා රජු ගාන්ධිට මේ රටේ මව්බිමට තියෙන ආදරය, මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මගේ රයිෆල් එක ඔසවලා පෙන්නනවා කියලා හිතලා තමයි මුළු සමස්ත ජනතාවගෙම විරෝධය මං එදා ඉස්මතු කරලා පෙන්නුවේ දයාබරම්මේ තාත්තේ. එදා මේ රටේ මම බලාපොරොත්තු වුණේ දැම්මත් ඉන්දුලංකා ගිවිසුම අහෝසි වෙයි කියලා. පැය 72ක් ඇතුළත සියලු අවියායුධ බාර දෙනවා කියලා වගන්තිය ඉන්දියාව පැත්තෙන් කඩ කරා. ඊට පස්සේ මේ රටේ ප්‍රේමදාස මහත්තයා බලයට ආවා. ප්‍රේමදාස මහත්තයා මොකද්ද කරේ? ප්‍රේමදාස මහත්තයා ඉන්දුලංකා ගිවිසුම මත මේ රටේ අරක් ගත්ත ඉන්දියන් හමුදාව, වඳුරු හමුදාව පන්නන්න ඕන කියලා ජනතා ආකර්ෂණය කරගන්න සටන් පාඨ වේදිකාවල කියන්න ගත්තා. ඒ වකවානුවෙම තමයි ඉන්දියාවේ මහමැතිවරණයෙන් ප්‍රතාප් සිම්ම කියලා රජු ගාන්ධිගේ කොංග්‍රසයේම හිටපු ඉන්දිරා ගාන්ධිගේ ප්‍රබල අමාත්‍යවරයෙක් වෙනම පක්ෂයක් හදලා ජනතා දාල් කියන පක්ෂයෙන් අගමැති වෙන්නේ. අන්න එතුමා තමයි කිව්වේ
තවක් හටක් වෙනුවෙන් අපේ හමුදාව තවදුරටත් මිය යන්න ඕනේ නැහැ කියලා ඉන්දියන් හමුදාව ගෙන්න ගන්න තීන්දුව කරා. මෙන්න මේ ඉන්දියන් හමුදාවට ගහන්න කියලා මේ රටේ ප්‍රේමදාස මහත්තයා සිමෙන්ති අවි ආයුධ දීපු බව තමුන්නාන්සේලට නොරහසක්. ඒ අවි ආයුධ වලින් අන්තිමට අපේ හමුදාවම ඝාතනයට ලක් කරා ප්‍රභාකරන් ඇතුළු සස්වාදී කල්ලිය විසින්. එහෙම ප්‍රේමදාස මහත්තයා එතනෙන් නිකන් හිටියේ නෑ නේද සහෝදරවරුනි? මේ සජිත්ගේ තාත්තා එදා යුද සමයේ මඩකලපු පොලිසියේ 600කට යටත් වෙන්න උපදෙස් දීලා ප්‍රභාකරන්ගේ සියලු දෙනාම ගෙම්මලේ අරගෙන ඒ 600ම ඝාතනයට ලක් කරලා දැම්මා. ඒ විතරක්ද සහෝදරවරුනි, වඩවාරච්චි සංග්‍රාමයේ දායකත්වය දීපු ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා බෝම්බෙට මැදිහත් වෙච්ච වෙලාවේ චොපර් එකෙන් නවරෝහලට සීජාවරදපුර ගෙනාපු වෙලාවේ උඩුගුවනේ තියාගෙන පැය එකහමාරක් තිස්සේ එතුමා ජීවිතස්සේට පත් කරන්න උපදෙස් දුන්න බවත් මේ රටේ ජනතාවට රහසක් නෙවෙයි. තමුන්නාසලා දන්නවා. ඒ නිසා ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමාට ජීවිතෙන් සමුදෙන්න සිද්ධ වුණා. එතන නොනැතුනේ නෑ මේ ප්‍රේමදාස මහත්මයා, ඒ සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ පුත්‍රයා මේ රටේ වටිනා නිදන් හාරලා STF එක දාගෙන ඒවා අරගෙන මේ රටෙන් එංගලන්තයට ගෙන ගිය බවට අපිට කරුණු අනාවරණය වෙලා තියෙනවා. මෙන්න මේක නිදානක දුටුගමු රජුරෝන්ගේ කඩුවක් හත්තලන් කඩුවක් තිබ්බ කියලා ආරංචියක් ඇවිල්ලා මේ රටේ ප්‍රසිද්ධ ගීත රචකයෙක් ලිව්වා බිම්මරක් සෙනග ගැවසුණු චන්ද්‍රසූර්ය මණ්ඩලේ ඉපදුණු කියලා හොඳ දේශාභිමාන ගීතයක්. ඒ ගීතයෙන් අහන්නේ රං කඩුව කෝ කියලා. ඒක තමයි සජිත් ගත්තා කියන්නේ. අන්න එවැනි ප්‍රේමදාස පාලනයක් තමයි එදා අපි දැක්කේ. මේ රටේ 65,000 තරුණයෝ එදා ඒ ඉන්දුලංකා ගිවිසුමට විරුද්ධව පටන් ගත්ත අරගලය දිගටම ක්‍රියාත්මක කරගෙන යනකොට ඇඳිරි නීතිය මුවාව දාගෙන මර්ධනය කරනකොට 65,000 ටයර් සෑවල දාලා මේ රටේ හැම තැනම ප්‍රසිද්ධ ස්ථානවල ගිනි තිබ්බා. ඒ වෙලාවේ එංගලන්තයව කෑ ගහන මාන හිමිකම් කාර්යෝ එකෙක් කටහැරියේ නෑ සහෝදරවරුනි. එදා අන්න එහෙමයි මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වුණේ. එවැනි තාත්තගේ පුතා තාත්ත කරපු දේ නොකරොත් නොට්ටිගේ පුතා කියලා කතාවක් තියෙනවා අපේ ජනවහරේ. අන්න එවැනි සජිත් ප්‍රේමදාස තමයි අද මේ රටේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා කරන්න කියලා ඉල්ලා සිටින්නේ. ඒ විතරක් නෙවෙයි, මේ රටේ ඊට පස්සේ 94 චන්ද්‍රිකා කුමාරතුංග බලයට ඇවිල්ලා සාම සාකච්ඡා ගහලා තමුන්නාසෙලා දන්නවා පුනරින් කඳවුර ඇතුළු මහා විශාල යුද කඳවුරු විනාශයට පත් කරා. සාම සාකච්ඡා යනකොට හැමදාම කොටි උන්ගේ යුද උපකරණ වලින් තර වුණා. තර වෙලා තමයි අපිට පහර දුන්නේ. අපේ ආට්ලරිගන් අරන් ගිහිල්ලා ඒවෙන් තමයි පුනරින් වලට ගැහුවේ. එහෙම ඉතිහාසයක් තිබ්බා. සාමේ දූතිකාව යාපනයේ මිනිස්සු ඇදෙව්වේ අම්මා කියලා. අන්න එහෙම පාවදීමක් මේ චන්ද්‍රිකා කරන්න හේතුවත් මේ තමුන්නාන්සේලට මම කියලා දෙන්න ඕන. මේ චන්ද්‍රිකාගේ පැටිගිරිය ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ. මේ චන්ද්‍රිකා කුමාරතුංග කොහොමද පැවතෙන්නේ? මේ චන්ද්‍රිකා කුමාරතුංග සිංහල කාන්තාවක් නෙවෙයි. ඇයගේ අම්මා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සිංහල කාන්තාවක් බව ඇත්ත. මේ බණ්ඩාරනායක ඉතිහාසය ගැන ආචාර්ය මිරැන්ඩෝ මහත්මයා පොතක් ලියලා තියෙනවා. මේවා ප්‍රසිද්ධ ජාතික පුවත්පත්වල පළ වෙලා තියෙනවා. දෙවනි පෙරකුම්බා රජුරෝ සමන් දේවාලය හදන්න දෙවනි පෙරකුම්බා රජුරෝ ආර්ය කාමදේව කියන අමාත්‍යවරයාට බාර කරලා මෙන්න මේ තමිල්නාඩුවෙන් ආපු ඒ නීර පෙරුමාල් කියන මේ චන්ද්‍රිකාගේ මීමුත්ත කෙනෙකුට තමයි බාර දීලා තියෙන්නේ සෝයදරවරුනි. අන්න ඒ නිසා ඒ මීමුත්තෙන් පැවතෙන ඒ සමන් දේවාලේ බාර දීලා පූසාරිකම කරේ මේ චන්ද්‍රිකාගේ ඥාති මීමුත්තා. ඒ પરම්පරාවෙන් තමයි
මේ චන්ද්‍රිකා පරම්පරාව පැවතෙන්නේ? කොහොමද මෙයාලා බණ්ඩාරනායකලා වෙන්නේ? බණ්ඩාරනායකලා උනේ 6 වෙනි පරාක්‍රමබාහු රජුරුව තමයි මේ රට අන්තිමට එක්සේසත් කරේ. අන්නේ රජතුමාගේ හිටියා ද්‍රවිඩ අමාත්‍යවරේ රාජ්‍ය ලේඛනාගාරයේ බාරව. අන්න එතුමාට තියෙන බලතල අනුව එතුමා දුන්නා නම්බු නාමයක් නීල පෙරුමාල් පරම්පරාවට නායක පන්දරම් කියලා. මෙන්න මේ නායක පන්දරම් කියන නම්බු නාමය සිංහලයට පරිවර්තනය කරාම තමයි බණ්ඩාරනායක කියලා ඉතිහාසයක් මේ රටේ හටගන්නේ. සහෝදර වරුනි, ඉතින් මම මේක කිව්වේ නැති වුණොත් මේ චන්ද්‍රිකා ගැන චන්ද්‍රිකා හැමදාම සාම සාකච්ඡා කරලා මේ රට පාව දෙන්න උත්සාහ කරපු නිසා ඇය ගැන මම මේ කෙටියෙන් සඳහන් කරේ. මම TNL එකේ ජනහඬ තුලින් එතුමිය කරපු තවත් පාවදීම් ගොඩක් ඒ කාලේ සාකච්ඡා කරලා තියෙනවා. ඉතා ලාභ ලැබපු ඔරුවල වානේ සාස්තාව රුසියාවෙන් හම්බෙච්ච, ඒ අපිට නොමිලේ හම්බෙච්ච ජාතික වස්තුවක්, ඉතා කුණු කොල්ලට විකුණලා දාපු ගැහණියක්. ඒ විතරක්ද මේ රටේ වටිනා කියන දේපල මොනතරම් සාස්සා කර්මාන්තශාලා මෙතුමිය අතින් විදේශකරණය වුණාද කියලා තමුන් වහන්සේලාට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එහෙම යුගයක් තමයි චන්ද්‍රිකා අපිට බාර දුන්නේ. චන්ද්‍රිකාගෙන් පස්සේ අපේ පිනට පහළ වෙනවා මේ රටේ පස්වෙනි විධායක ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට මේ රටේ ප්‍රේමදාස මහත්තයා කොටි ඝාතනය කරා. මේ රටේ ජනාධිපතිවරයෙක් වෙච්ච නාවික හමුදාපති ඝාතනය කරා. සරත් පොන්සේකත් 99 නේ වේරුනේ. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙන රටක් කොළඹ යන්නෙන්න බියසක ඇති වෙච්ච රටක් තමයි එදා මහින්ද රාජපක්ෂ මහත්මයා බාරගත්තේ. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අවශ්‍ය සියලු යුද උපකරණ ලබා දීලා මේ යුද්ධය අවසන් කරන්න කියලා උපදෙස් දුන්නා. මම දකින්නේ මේ මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි එදා මේ රටේ එලාරගෙන් මේ රට බේරගන්න විහාරමාදේවිගේ පුත්‍රරත්නය දුටුගැමුණු රජතුමයි සද්ධාතිස්සයි සහෝදර යුගලය වගේ තමයි අද මට මේ දෙන්න සිහිපත් වෙන්නේ. ඒ දෙන්නගේ නැවත පුනරාගමනයක් ලෙස තමයි මම මේ දකින්නේ. අපේ රටට විපත් කරදර දායක වෙනකොට දළදා සමිඳුන්ගේ පිහිටෙන් අපේ රටේ කවුරු හරි රජ කෙනෙක් ඇවිල්ලා මේ රට එක්සේසත් කරනවා. අපි දන්නවා ඉතිහාසය ගත්තම 1505 ඉඳලා මේ රටේ පුතුගීසි මේ රට අහම්බෙන් ඇවිල්ලා දකුණු ප්‍රදේශයේ තමන්ගේ බලය පතුරවනවා. ඒක 1658 දක්වාම පැතිරුණා. 1658 ඉඳලා 1796 දක්වා ලන්දේසි මේ රට පාලනය කරනවා. 1796 ඉඳලා 1948 පෙබරවාරි 4 නිදහස ලබනකම්ම මේ රටේ අපි යුද ගිනි මත ඇවිලිච්ච ජාතියක්. එහෙම ලේවලින් මේ රටේ ඒකීය භාව වෙනුවෙන් ස්වාධීනත්වය වෙනුවෙන් ජාතික වෙච්ච ජාතියක්. ඉතින් සහෝදර වරුනි, එදා ඒ අපේ රටේ විරෝධාර රජවරු විශේෂයෙන් දුටුගැමුණු රජතුමා පළවෙනි විජයබාහු. කවුද පළවෙනි විජයබාහු කියන්නේ? අවුරුදු 6ක් කැලේ පැනලා තිගිරි කුමාරයා තමයි සේනාව රැස් කරලා මේ රටේ පොළොන්නරුව රාජධානිය අගනුවර කරගෙන මේ රට එක්සේසත් කරන්නේ. එතුමාගෙන් පස්සේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා මේ රට එක්සේසත් කරනව නැවත ගජබා රජුරෝ ලංකාව විතරක් ඒසත් කරලා නිකන් හිටියේ නැහැ. ඉන්දියාවෙනුත් අපිට කරපු අකරතැබ්බියක් නිසා ඉන්දියාවෙනුත් වාඩුව ගන්න දකුණු ඉන්දියාවෙත් භාගයක් යටත් කරනවා. ඊට පස්සේ තමයි මේ රටේ ඔය 6 වෙනි පරාක්‍රමබාහු රජුරුව කෝට්ටේ අගනුවර කරගනිමින් මේ රට එක්සේසත් කරේ. එහෙනම් මේ රට එක්සේසත් කරපු රජවරු 5 දෙනෙක් ඉන්නවා ඉතිහාසයේ.
වලගම්බා රජ්ජුරුව තරම් මේ රටේ යුද වැදිච්ච රජ කෙනෙක් නෑ ඉතිහාසය හදාරනකොට. නමුත් අවුරුදු හතරක දුර්භික්ෂකය නිසා එතුමාට සොලින්ගෙන් මේ රට එක්සේ සත් කරන්න බැරුව යනවා. අන්න එහෙම රටක් තමයි සහෝදරවරුනි තමුන්නාසලා දන්නවා. පළවෙනි රාජසිංහ මායදුන්නගේ පුතා ටිකිරි කුමාරයා, දෙවනි රාජසිංහ සෙනරත් සජ්ජුරුවන්ගේ බාලපුත්‍රයා, මේ රට පුතුකුයිසිංහෙන් ලන්දේසිංහෙන් මේ බිම ලේවලින් තෙත් කරලා තමයි අපිට මේ රටේ ස්වාධීනත්වය දා දිනා දුන්නේ. 1948 පෙබරවාරි 4 අපි ලැබුවේ ඩොමිනියන් තත්ත්වේ නිදහසක් පමණයි. ඉන්පසු 1972 මේ රටේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය යටතේ තමයි මේ රටට නියම ස්වාධීනත්වය හම්බ වෙන්නේ. අන්න එදා තමයි මේ රටට ඩී.එස්. සේනානායක මහත්තයාගේ මැදිහත් වීම තුලින් නිදහස ලැබුණේ. නමුත් සහෝදරවරුනි මේ ඉංග්‍රීසි කූර ඉංග්‍රීසි පාලනය යටතේ මේ රට බේරගන්න සටන් මැදුණු ගොංගාලේ ගොඩ මණ්ඩලගේ, වාරියපුර සුමංගල හාමුදුරුවන්ගේ, වීරපුරං අප්පුලගේ නම් වලින් මේ නිදහස් සතුරස්සේ නම් කරන්න මේ රටේ පාලකයෝ ධෛර්යවන්ත වෙලා අභීත වෙලා ඉදිරියට වෙලා නැහැ. අන්නේ ජාතික වීරයන්ගේ නම් වලින් මේ රටේ ප්‍රසිද්ධ ස්ථාන නම් කරන යුගයක්, පැරකුම් යුගයක් අපි ආරම්භ කරන්න නම් මෙවර අපිත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපේ කඳ උරෙන් අපි දාලා තියෙනවා මේ රටේ යුද්ධෙට සියලු අංගෝපාංග මහින්ද රාජපක්ෂෙන් ඉල්ලලා දීලා මේ රට එස්සේ තත් කරන්න නායකත්වයේ දීපු එතුමාට මට එතුමා ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ රටේ එදා යුද්ධේ 2009 මැයි 18 වෙනිදා නිමාවට පත් කරනකොට විධායක ජනාධිපතිට තියෙන බලතල 90 මේ රටේ ත්‍රිවිධ හමුදාවේ හිටපු 3 දෙනාටම උසස් සීම් පිරිනැමුවා. චන්ද්‍රිකා අර යාපනේ අල්ලගත්තටත් අපේ රත්තත් මහත්තයා ජෙනරාල් තත්ත්වෙන් පිදුම් ලැබුවා. නමුත් මේ අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වඩමාරච්චි මෙහෙයුමේ හිටපු සෙන්පතියෙක් කියලා තමුන්නාසලා දන්නවා. මං කිව්වේ නැති වුණත් එතුමාට දුන්නේ නැහැ මේ ජෙනරාල් පදවියක් මහින්ද රාජපක්ෂ මහත්මයා. මන් දන්නේ එතුමාගේ උපදේශකයන්ට අමතක වුණාද කියලා මේක මතක් කරන්නේ. එදා තමයි දෙන්න තිබ්බ හොඳම අවස්ථාව. ඉතින් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රජයක් යටතේ මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මෙතෙක් මේ රටේ ආණ්ඩු කීපයක් එනවා යනවා පහෙන් පහට මාරු වෙනවා. නමුත් කිසිම දෙයකින් මේ රට ස්වයංපෝෂිත තත්ත්වයට ළඟා වෙලා නැහැ. අපි දන්නවා මැලේසියාවෙන් කැඩිලා ඇවිල්ලා ලී ක්වාන් යූ සිංගප්පූරුව නිර්මාණය කරලා ඒ රට දියුණු කරා මොන විදියෙන් හරි. එදා අපි නිදහස ලබා ගන්නකොට සිංගප්පූරුවට ඉදිරියෙන් හිටපු රටක්. නමුත් මොන වෑන්ද අපි මේ රට ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ. සහෝදරවරුනි සහලින් කිරිවලින් සීනිවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් රටක් මේක. අපි මොනතරම් ණය කන්දරාවක් අරගෙන තියනවද මේ රටට? අද රනිල් වික්‍රමසිංහ අර හම්බන්තොට වරාය වික්ක එක මොනතරම් හෙන ගහන අපරාධයක්ද? ඒවා කියනකොට වේදිකාවල මගේ දුවන්නේ UMP කොළපාටලේ කියන අය ක්ලැප් කරනවා තමයි. නමුත් මොන තරම් අසාධාරණ දෙයක්ද කරේ චීනෙන් අපි ණය අරගෙන එදා ඒ හදපු වරාය තුලින් මෙතෙක් කල් ලංකාවට නාපු සේදමාවත ඔස්සේ ඒ යන දහස් ගණක් නෞකාවලින් රංකහවණු ගලාගෙන එන්න පටන් ගත්තා විතරයි මෙන්න රනිල් වික්‍රමසිංහ මේ රට අර හැමදාම UMP ප්‍රතිපත්තිය පෙතුවිහිගතකරණය කරනවා කියලා මේ රටේ දේශීය සම්පත් විකුණා ගන්න එක මේ වරාය විකුණලා දැම්මා. හෙන්න ගහලත් මදි මුන්ට මේ කරපු අවදා මේ කරපු අසාධාරණට තවදරෝන්නේ. ඒක නෙවෙයි භයානක ප්‍රතිපත්තිය. එදා ඉන්දියන් හමුදාව අහස් සීමා උල්ලංඝනය කරලා පරිප්පු හෙළුවා නම් මේ ගුවන්තොටුපළ පත්තල ගුවන්තොටුපළ කාටද දෙන්න හදන්නේ? ඉන්දියාවට. ඇයි ඉන්දියාවට දෙන්න හදන්නේ? ඉන්දියාව සතුටු කරන්න. චීනට වරාය දුන්න කියලා ඉන්දියාව අමනාප වෙලාලු.
දුන්නොත් කොහොමට හිටියද? මේ රටේ ඉන්දරපිරවල් හොඳම 200 දුන්නා චන්ද්‍රිකාගේ කාලේ. මේක දුන්න මොකද වෙන්නේ? එදා නිකම්ම ආසීමා උල්ලංඝනය කළ පරිප්පු වලගේ ඉන්දියාව මේක නැවත 26 වෙන පාන්තය කරගන්න බැරි නෑ. රාජීව් ගාන්ධි වගේ ආක්‍රමිකයෙක් ඒ රටේ අගමැති වුණොත් අන්න ඒක නිසා ඒක භයානක තත්ත්වයක්. මෙවැනි දේවල් විකුණලවත් මේ රටේ අපිට හිත හදාගන්න බැරි. මේ රටේ සංවර්ධන සංග්‍රාමයේ වෙනුවෙන් කිසිම දෙයක් මේ කිසි කෙනෙක් කරේ නෑ සහෝදරවරුනි. අනේකයි තියෙන මට කනගාටුව. අපි මේ රටේ ඉදිරියේදී බලයට එන ආණ්ඩුව තුලින් බලාපොරොත්තු වෙන්නේ එහෙම සංවර්ධනයක්. ඇයි සජිත් ප්‍රේමදාසට TN එකයි හකියුනේ සහයෝගය දෙන්නේ? මෙන්න මේක තමයි වැදගත් මේ මැතිවරණ වේදිකාවේ කියන්න ඕන කාරණා. ආ, කඳවුරු දෙකයිනේ තියෙන්නේ. අපි රට පාව දෙන කඳවුර සජිත්ගේ කඳවුරයි. මේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවයේ ස්වාධීනත්වයේ උදෙසා ඉදිරිපත් වෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඒ කඳවුරයි. TN එක ෆෙඩරල් ඉල්ලලා තමයි මේ සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන්න හොර ගිසුම් ගහලා තියෙන්නේ. එදා තමුන්නාන්සේට මම කරපු ක්‍රියාවලිය මතක් වෙන්න තව ටික කාලයක් යයි. මම අවුරුදු 21ක තරුණයෙක් වශයෙන් මං එදා දුරදිග දැක්කා. සහෝදර වරුණි, එදා මේ රටේ ඒ කරපු දේෙන් බලන්න, ඉන්දුලංකා ගිවිසුමෙන් 13 වෙනි සංශෝධනය තුලින් මේ රටේ ඉඩම් ටික පොලිස් බලතල මේ ඉන්දුලංකා ගිවිසුමට ඇතුළත්. මේකේ භයානක රකුස දැනගෙන තමයි කවුරුත් මේ බලතල දුන්නේ නැත්තේ. එවැනි බලතල නැතුව තමයි වර්ධරාජා පෙරුමාල් එදා මේ රටේ ඊළම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරේ. ඒ වෙලාවේ ආණ්ඩුකාරයට බලතල තිබ්බා මේ රට විසුරුවා හරින්න, ඒ පළාත් සභාව විසුරුවා හරින්න. නැත්තම් මොකද වෙන්නේ? ඇමරිකාව ඇතුළු රටවල් කීපයක්ම මේකට පක්ෂපාතීව එක පිළිගත්තා. විශේෂයෙන් නෝර්වේ රාජ්‍ය මේක පිළිගත්තා. එහෙනම් මොකද්ද වෙන්නේ? ද මෙන්න මේ බලතල දෙක අපි තාම දීලා නැහැ. මෙන්න මේ බලතල දෙක ඉල්ලලා තමයි මේ සජිත්ගේ විජාතික කඳවුරට සහයෝගය දෙන්න TN එක තීන්දුව කරලා තියෙන්නේ. තමුනාසෙලා දන්නවා ඊළඟට මේ හකීම් මේ මස් රාත්තලම ඉල්ලලා තමයි අද මේ සජිත් ප්‍රේමදාසගේ කඳවුරට සහයෝගය දෙන්න තීන්දුව කරලා තියෙන්නේ. අපේ නායකතුමත් තව රැස්වීම් කීපයක අමතන්න කියලා මට දැනුම් දෙන නිසා මගේ කතාව කෙටි කරන්න බලනවා. තමුන්නාන්සේලගෙන් මං ඉල්ලා සිටින්නේ එහෙනම් 2019 ජනවාරි 2019 නොවැම්බර් 16 වෙනිදා තමයි මේ මහ මැතිවරණය ජනාධිපති මැතිවරණය පවත්වන්නේ. අන්න එදාට පාන්දරින්ම ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පොහොට්ටුව ඉදිරියේ කතිරේ ගහලා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණේ විජයග්‍රහණයක් කරන්න කියලා තමුන්නාසලෙන් ඉල්ලා සිටිනවා. 17 වෙනිදා වෙනවා චන්ද්‍රප්‍රතිඵල නිකුත් වෙනකොට. 18 වෙනිදා තමයි පස්වෙනි විධායක ජනාධිපතිතුමාගේ උපන්දිනේ. අන්නේ උපන්දිනේ දවසේ අපිට ජයපම් බොන්න ලැබෙන එක ලැබෙනවාමයි. මාව හඳුන්වලා දුන්නු අපේ නීතිඥ මහත්මයා වික්‍රමරත් මහත්මයා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වෙනවා කියලා. මම තමයි ඉස්සරලාම කිව්වේ කියලා. ඔව්, එතුමා මගෙන් ජම්මපත්තේ පරික්ෂා කරා. එතුමත් වූච්චික ලග්නකාරයෙක්. එතුමා මට කිව්වා, එතුමාට මං කිව්වා මේ නවාංශක කුණ්ඩලියේ රාජෝග දෙකක් තියෙනවා. ඔබතුමාගේ කේන්දරය ඉතාම බලවත්. ඔබතුමා දේශපාලන කරලියට එන්න අදහසක් තියෙනවද කියලා. නැවුණ මගේ එහෙම අදහසක් නැහැ. පරිපාලන පැත්තෙන් තමයි මම කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එතුමා ඒ පැත්තෙන් කරපු සේවය මං අමුතුවෙන් කියන්න ඕනේ. කොළඹ නගරයේ මුඩුක්කු කඩලා මහල් නිවාස හදලා මේ රටේ නාගරිකකරණය පිළිබඳව අලුත්
ක්‍රමවේදයක් එතුමා හඳුන්වලා දුන්නා. එහෙම කෙනෙක් තමයි එදාට එන්නේ. ඒ එතුමාට මම මේ අනාවැකිය කියපු එක දැන් සාර්ථක වෙනවා. දැන් මේ රැල්ල බලලා අනාවැකිය කියන ජෝතිර්වේදීන් ඕන තරම් ඉන්නවා. ඉතින් මට හරිම සතුටක්. මං අනාවැකිය 13ක් කියපු කෙනෙක් වශයෙන් මේ මගේ මේ අනාවැකිය සාර්ථක වෙනවා. එතුමාටත් වඩා මම තමයි සතුටටපත් වෙන මේ රටේ පුද්ගලයා වෙන්නේ නොවැම්බර් 17 වෙනිදා වෙනකොට සහෝදරවරුනි. ඉතින් මං කියන්නේ කාට හරි සැක සංකාවක් තියෙනවා නම් මේ පොහොට්ටුව දිනන්නේ නැහැ කියලා සංඛ්‍යා ලේඛනවලුනුත් කෙටියෙන් යමක් කියන්න ඕන. පෞගිය පළාත් පාලන මැතිවරණය පොහොට්ටුව ජය ගන්නවා කියලත් අනාවැකියක් කිව්වා මම. එදා ඒ පොහොට්ටුව ජයගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද 26 ලක්ෂයක්. එතකොට සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබ්බා 14,96,000. ඒ ලක්ෂ 15 මෙන්න මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ගිණුමට බැර වෙලා ලක්ෂ 65කින් තමයි මේ තරඟයට අවතීර්ණ වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එහෙනම් අනිවාර්යයෙන්ම වැඩි ඡන්ද 25 ලක්ෂයකින් මේ රටේ ජනාධිපති වන බවට තමුන්නාසේලට මම කියනවා. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එහෙනම් තමුන්නාසේලට ජය වේවා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ජය වේවා කියමින් මම මගේ කතාව අවසන් කරනවා. තෙරුවන් සරණයි.